පින්වත්නි අපි ජනවාරි 1 වෙනිදටත් සුබ නව වසරක් වේවා කියලා කියනවා අලුත් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්දටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා හැපි නිව් ඉයර් කියලා කියනවා නොයෙකුත් භාෂාවලින් නොයෙකුත් අර්ථවලින් ඔබ ඔබේ අවුරුද්ද නැත්නම් වසරක ආරම්භය සම්මුති ලෝකේ ව්‍යවහාර වර්ෂයේ ආරම්භය හෝ එසේත් නොමැතිනම් ඔබ විසින් පනවා ගන්නා ලද යම් යම් වසරවල ආරම්භයන් සමරනවා හිතන්න එපා මේ කතාව කියලා නිකන් අලුත් අවුරුද්දට අපිට දැනෙන හොඳ හැඟීම් ටික නැති කරයි කියලා මට හිතෙනවා අලුත් අවුරුද්ද දිහා අවබෝධයෙන් බලන එක තරම් හොඳ හැඟීමක් තියෙන විදියක් නැහැ කියලා පින්වත්නි භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් දෙවි කෙනෙක් අහනවා ස්වාමීනි අච්චෙන්ති කාලාතරයන්ති රත්‍යෝ වයෝ ගුණ අනුපුප්පං ජහಂತಿ ඒතං භයං මරණේ පික්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි ඔන්න අලුත් අවුරුද්දේ කතාව ඔක්කොම අතර තියෙනවා මොකද්ද පින්වත්නි අච්චෙන්ති කාලාතරයන්ති රත්‍යෝ මේ පෙරවරු ආදී කාල පෙරවරු කාල ඉක්මනවා රාත්‍රී කාල තරයන්ති රත්‍යෝ රාත්‍රී කාල පුජ්‍යලයා මරණය කරා කෙමෙන් කෙමෙන් මේ දවල් කාල රාත්‍රී කාල පුජ්‍යලයා මරණය කරා කෙමෙන් කෙමෙන් අරගෙන යනවා මේ වයස කියන වයස ටික ටික පුජ්‍යලයාව දාලා යනවා එහෙනම් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට කියලා කිව්වට අපි වයස රාශිය අතර අතර යනවා බුදුහාමුදුරු පැහැදිලි කරනවා මෙන්න මේ ත්‍රිවිධ බය දකින්නවා නම් මොකද්ද ත්‍රිවිධ බය පෙරවරු කාල ඉක්ම යනවා රාත්‍රී කාල පුජ්‍යලයා මරණය කරා පොළ බොනෝ ඒ වගේම මේ වයස කියන රාශිය වයෝ රාශිය පුජ්‍යලයාව අතහැරලා යනවා පුජ්‍යලයාට ඉන්න තියෙන කාලේ ඉන්නේ නඩු වෙලා යනවා මෙන්න මේ කාරණා තුන දකින්නවා නම් කවුරු හරි පුඤ්ඤානි කෛරාත සුඛාවහනි සැපගෙන දෙන්න පින් කරන්න පින්වත්නි දැන් බලන්නකෝ අපි කිව්ව හිරු අලුත් ගමනකට සැරසෙනවායි කියලා ඒ අපිට පේන විදිය හිරුත් පරණ වෙලා ග්‍රහ තාරකාත් පරණ වෙලා දැන් ඉස්සරට වැඩිය පරණ ගමනක් අබලං ගමනක් යනවා අබලං වෙච්ච සූර්යා පරණ වෙච්ච සූර්යා දිරාගිය සූර්යා අනිත්‍ය ලක්ෂණෙන් යුක්ත සූර්යා අනිත්‍ය ලක්ෂණ වූ ග්‍රහ අතරින් ගමන් කරන මේ ගමන අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත අපි දකින්නේ අලුත් උනා කියලා බලන්නක අපි පිළිගැනීමේ කොච්චර ලොකු වැරද්දක් තියනවාද එනකොට එහෙම කියලා සිංහල අවුරුද්ද සමරන්න තුින්නත් එපා. ඒක සම්මුති ලෝකේ ජීවත් වෙන්න එහෙම කරන්න වෙයි ඔබට. හැබැයි ඔබේ අභ්‍යන්තර අවබෝධය ඇතුලේ තියෙන්න වෙයි. මේ එන සිංහල අලුත් අවුරුද්දත් එළඹෙන ඊළඟ වසරත් ඔබට මේ මිහිතලයේ ජීවත් වෙන්න තිබුණු කාලය ගිය සිංහල අලුත් අවුරුද්දට ගිය ජනවාරි පළවෙනිදට සාපේක්ෂව දින 365කින් අවසන් කළ බව ඔබත් මාත් මරුට දින 365කින් ළඟා වූ බව පින්වත්නි මේක තේරෙනවා නම් මිනිහෙක් අවුරුද්දට බිබී ඇවිදිද කියන්නකෝ මේක තේරෙනවා නම් මිනිහෙක් අවුරුද්දට රණ්ඩු කරගනීද කියලා කියන්නකෝ භාග්‍යතුන් වහන්සේ කොච්චර නිවැරදිද මේ ලෝකෙ තියෙන ලොකුම කලවර තමයි ඇත්ත තේරෙන්නේ නැති කියලා වදාරපේක. ඒක නිසා මේ අවුරුද්ද සුබ කරගන්න ඔබට ක්‍රමයක් තියෙනවා. සම්මුති ලෝකේ දූපුතුන් එක සම්මුති ලෝකේ ජීවත් වෙන මිනිස්සු විදියට මේ සැමරුම් ඔබට කරන්න වෙනවා. ඒ සැමරුම් මාර්ථවත් කිරීම තුළින් ඔබේ ජීවිතවල මෙලවත් පරලොවත් සුබ සිද්ධියට කාරණා සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යථාර්ථය තුළ ජීවත් වෙමින් යථාර්ථය දකිමින් ඒ කමටහන කරගනිමින් මේ වසරත් ලෝකෙට ගැළපෙන විදිහට ඔබට සමරන්න වෙයි